तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स ये भाग्यवन्नो अरहन्नो सम्मा संबुद्धो रजानन् वहंसेत मम नमस्कार करमि मागे नमस्कार वेवा उत्थानवतो सतिमतो सुचिकम्मस्स निसम्मकारिनो संयतस्स च धम्म जीविनो अप्पमत्तस्स यसो भिवद्धति इति वासनावंत सदहति पिन्नतुनी मे हिमिदिरि उदासन सितात गतात सिसिलेन पिरन सुवयेन पिरन सनसुमिं पवतिन मे पुण्यवंत उदासन ओबट ओब पिलिबंदव मोहतक सितान्नट मे पुंची दहम सितुविल्ल जीविते नोमेकेन तिलिनेयक लेसिन සිත් පත්ලෙහි රැඳේවා කියන උතුම් සිතුවිල්ලෙන් ඔබින් මම විමසනවා සරල ප්‍රශ්නයක් ඔබ කැමතිද කීර්තිමත් කෙනෙක් බවට පත්වන්න ඔව් ඔබ નિરાයාසයෙන් උත්සාහ කරනවා ඒ වගේම ඔබ નિરાයාසයෙන් උනන්දු වෙනවා ඔබේ කීර්තිය प्रशंसाव ओब पिली बांधव ऐतिकर गानट ओबट समाजें कीर्ति प्रशंसा नाम्बुनाम ओब पिली बांध ऐगे इम करन बीटे ओबे हितटे सहानयक सुवयक सतुटक देनेनो एहमनान අපි කොහොමද කීර්තිමත් කෙනෙක් බවට පත්වන්නේ මේ රටට ජාතියට ආගමට කොතනක කොයි විදිහෙන් ජීවත් වුවත් මොන යම් තැනකට ඔබ ගියත් ඔබේ කීර්ති රාවය ඔබේ කීර්ති ഘോഷාව දසත පැතිරෙන්නට වැදගත් වෙන කරුණු කීපයක් මේ උදෑසන මම කියලා දෙන්නටයි සූදානම් පාසල් යන දූ දරුවන්ට ජීවිතේ පුංචි අවදියේ ඉඳලා මරණ මංචකයේ දක්වාම අපේ කීර්ති ഘോഷාව ඉතාම හොඳින් පවත්වන්නට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මේ දහම් පදය ඔබේ ජීවිතයට මහත් සුවයක් වේවි ඒ තමයි उठानवतो सतिमतो सुचिकम्मस्स निसम्मकारिनो संयतस्स च धम्म जीविनो अप्पमत्तस्स यसो विवद्धति ඔන්න පිනතුනි කීර්තිය ප්‍රශංසාව ඔබ අපේක්ෂා කරනවා නම් ඔබේ මනසින් විමසුවහම ඔබ සැබවින්ම කීර්ති ප්‍රශංසාව අපේක්ෂා කරන කෙනෙක් ඔබ හොඳයි කියලා කිව්වොත් මේ පාසල් යන දරුවෙක් අනේ මගේ පුතා අනේ මගේ දුව ඉතාම හොඳ කෙනෙක් පාසලේ ගුරුවරුන්ගෙනුත් ඒ ප්‍රශංසාවම ලැබෙනවා ඒ වගේම සමාජ වටපිටාවෙනුත් ඒ ප්‍රශංසාවම ලැබෙනකොට දරුවන්ටත් සතුටුයි මව්පියන්ටත් සතුටුයි ගුරුවරුන්ටත් සතුටුයි මුළු මහත් සමාජ පසුබිමම
ඒ කීර්තිමත් දරුවා නිසා සැනසෙනවා සුවයටපත් වෙනවා සහනයක් සැනසෙල්ලක් ලබනවා ඒ වගේම අපි ඒ කීර්ති ප්‍රශංසාව පිළිබඳව අහන්න කතා කරන්න කැමැත්තක් දක්වනවා අපේ කනට වැටුනොත් ඔබ බොහොම හොඳ කෙනෙක් ඔබගේ වචනය බොහොම ප්‍රියමනාපයි ඔබගේ චර්යාවන් බොහොම සිත් ගන්නා සුළුයි ඔබ පන්ති කාමරේ හැසිරෙන අයු අන් අයට ආදර්ශයක් මෙලෙසින් ඔබේ දෙසවනට ඇසෙනකොට ඔබ තුල යම් ආධ්‍යාත්මික සුවයක් මෙන්ම සතුටක් උපදිනවා එලෙසින්ම ඔබ ඒ දේ අසන්නටද ප්‍රිය කරනවා ආන්නේ නිසා මේ උදෑසන මේ කියන උතුම් ආදර්ශය අපේ ජීවිතයට ඇති කරගන්න ක්‍රමවේදයේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ නොපසුබට වීර්‍යය බලන්න ඔබ පාසල් යන කෙනෙක්, ඔබ කාර්යාලයට යන කෙනෙක්, ඒ වගේම ඔබ එදිනෙදා කටයුතු වල නොපසුබට වීර්‍යය ඔබට තිබෙනවද? උදාසීනකම, අලසකම, අපේ වචනයෙන් අපි කියනවා කම්මැලිකම මෙලව පමණක් නෙවෙයි දෙලවම පිරිහීමටපත් වෙනවා. කීර්ති ഘോഷාව වැහිලා යනවා. එහෙමනම් අපිට තියෙන්නට ඕන කොයි තරම් වැඩ කොටසක් අපිට පැවරුණත් ඒ වැඩ කටයුතු සතුටින් නිමා කරන්නට පාසල් යන දරුවෙකුට කොතෙක් අභ්‍යාස කරන්නට ලැබුණත් ඒ අභ්‍යාස නොපසුබට වීරියෙන් කරන්නට වීරිය තිබෙන්නට ඕන. නොපසුබට වීර්යය උට්ටානවතෝ බලන්න ඔබට මේ උට්ටාන වීර්යය උදෑසන දැන් මේ ආරම්භ කළ උදෑසන ඉඳලා සවස ඔබ නිින්දට යනතුරු ඔබේ කටයුතු කෙරෙහි ඔබ දක්වන වීර්යය ඒ වගේම නොපසුබට වීර්යය කොතෙක් ඔබට පවතිනවද ඔබ යම් අභ්‍යාසයක් කරගෙන ගිහිල්ලා මගකෙදි නතර කරනවද නැතිනම් ඒ ආරම්භ කරපු එක මුල මැද අග කියන තුන් ස්ථානෙම හරියට ඔබ ඒ කටයුතු සිදු කරනවද අර සංස්කෘත කියමනක් තිබෙනවා කෘතස්ස කරණං නාස්ති මෘතස්ස මරණං නහි පිෂ්ඨස්ස පේෂණං නාස්ති දිතියේ ත්‍රිතයං නහි ඔබට පුළුවන්ද පුංචි උපමා පුංචි උදව්වක් මේ වෙලාවේ මට කරන්න ඔබට පුළුවන්ද මැරුණු කෙනෙක්ව මරලා දෙන්න එයින් අදහස් කරන්නේ ඔබට කළ නොහැකි දෙයක් ඔබට ඒ කළ නොහැකි. ඇයි මැරුණු කෙනෙකුගේ මරන්න දෙයක් ආයත්ති නැහැ. ඒ වගේම තමයි ඔබ අභ්‍යාස කළා නම් ඔබ මෞතුමිය හැටියට යුව පිහුවා නම් ඒ වගේම ස්වාමියෙක් හැටියට යම් කටයුත්තක් සිද්ධ කළා නම් දරුවෙක් හැටියට යම් අභ්‍යාසයක් කළා නම් ඒ නොපසුබට වීරයෙන් තව කෙනෙකුට කතා කරන්න දෙයක් නැති වෙන්නට නිමා කොට තිබෙන්නට ඕන. අපි කියමුකෝ දුවණියක් ගෙදර අතුපතු ගෑවා කියලා. ඒ දුවණිය ගෙදර අතුපතු ගෑවට පස්සේ මවට නමක් ආපහු කියන්න ඉතිරි නොවෙනවා නම් ආන් ඔබ නොපසුබට වීරයෙන් නිවරදිව කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ඔබට උට්ටාන වීරිය ඇති කර ගන්නටත් ඒ වගේම මේ උත්හාන වීරිය වගේම ඔබට තිබෙන්නට ඕන එළඹ සිටි සිහිය ඔබ කරන කටයුත්ත කෙරෙහි මනා සිහිනුවණක් ඔබට පවත්වා ගන්නට පුළුවන් නම් උත්හානවතෝ සතිමතෝ සිහිය ඒ ඒ කටයුත්ත කෙරෙහි පවත්වන මනා අවබෝධය සිහිනුවණ පවත්වා ගැනීමේ හැකියාව යම් කෙනෙකුට ජාති ආගම් කුල මල ભેදයකින් තොරව පවතිනවා නම් මම කරන කටයුත්ත මෙයයි. ඒ වගේම උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ නුවණින් විමසා බලා කටයුතු කරන කෙනෙක් නම් ඔබ නුවණින් විමසලා බලලා කටයුතු කරන කෙනෙක් නම් ඔවුන් ඔබට ඔබේ කීර්ති ഘോഷාව වැඩෙන්න පටන් ගන්නවා. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. ඒ වගේම නිදොස් කාය කර්ම එවැගේම නිදොස් ක්‍රියාවන් ඔබට පවතිනවා නම් නිදොස් ක්‍රියාවන් තුල ඔබේ ජීවිතයේ පවතිනවා නම්
වැරදි වැඩවලින් ඔබ නිදහස් නම් සුචිකම්මස්ස නිසම්මකාරිනෝ විමසා බලා කටයුතු කරනවා. සඤ්ඤතස්සච කය වචන දෙක හික්මවලා නම් ඔබ තියෙන්නේ. කයයි වචනයයි හික්මවා ගැනීම පින්නතුනි දරුවනේ ඔබේ ජීවිතයට මහත් අස්වැසිල්ලක් වෙනවා. කයයි වචනයයි සංවර කර ගන්නවා නම් ඒ වගේම එයාගේ කීර්ති ഘോഷා වැරෙන්න පටන් ගන්නවා. කයින් සංවර වෙන ක්‍රම තුනක් තිබෙනවා. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම. මේවා යම් කෙනෙක් මේ කයින් සිදු කරන්නේ නම් ඔහුගේ කීර්තියට වඩා අපකීර්තියයි ප්‍රචලිත වන්නේ. ඒ නිසා කීර්තිමත් වන්නට කැමැත්තක් දක්වන කෙනෙක් කයින් වෙන වැරදි ටික අත්හරින්නට ඕන. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම. ඒ වගේම කය වචන දෙකෙන් සංවර වෙනවා කියලා කියන්නේ වචනයෙන් සංවර වෙනවා. අද දවසට ඔබ වීරිය කරන්න, මේ උදෑසන අදිෂ්ඨාන කරන්න, අද රාත්‍රියේ මා නිින්දට යන තෙක් මොනම විදිහකින්වත් බොරුවක්, කේලමක්, හිස් වචනයක්, තද වචනයක් කතා කරන්නේ නැතිව බොහොම සතුටින් සැහැල්ලුවෙන් අන් අයගේ දෙසවන් පිනවන වචනයෙන්, අන් අයගේ හදවත් සතුටු කරන වචනයෙන්, අන් අයගේ හදවත් තුළට සිසිල, සහනේ, සැනසෙල්ල ගෙන දෙන වදන් පමණක්මයි අද මම භාවිතා කරන්නේ. අද දවසට පමණක් ඔබ වීරිය කරලා බලන්න කොතෙක් කීර්තියක්, ප්‍රශංසාවක්, සතුටක්, සැනසෙල්ලක් ඔබේ දිවි මඟ තුල ඇති වෙනවද කියලා. දැන් මේ විට ඔබේ කයින් ඔබ සංවර වෙනවා, වචනය සංවර කර ගන්නවා. වචනයෙන් සංවර වෙන විට බොරු කීමෙන් වැළකිලා, කේලාම් කීමෙන් වැළකිලා, නරක තද වචන, හිස් වචන, ප්‍රලාප අද වචන ඔබ පාවිච්චි කරන්න අර්ථවත්ම වචනයක් බලන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ එක් දහම් පදයක්වත් අර්ථ ශූන්‍ය හැටියට ඉවත් කරන්නට කිසිවක් නැහැ. උන්වහන්සේගේ භාෂිතයන් අදත් අපේ සිත් සතන් නිවි පහන් වන්නට, සැනසෙල්ල ඇති කරන්නට, සුවය ඇති කරන්නට, සහනය ඇති කරන්නට මහත් උපකාරයක්මයි වන්නේ. එනිසා උත්හාන වීරිය, නොපසුබට වීරිය, ඒ වගේම මනා සිහි නුවණ, ඒ වගේම සුචි කම්මස්ස නිවරදි ක්‍රියා, නිසම්මකාරිනෝ විමසා බලා කටයුතු කරන සඤ්ඤතස්සත සඤ්ඤතස්සච කය වචනයෙන් සංවර වෙච්ච ධම්ම ජීවිනෝ දැහැමි දිවි පෙවතක් ගත කරන ඒ පුණ්‍යවන්ත කෙනා නොපමාව කටයුතු කරනවා, අප්‍රමාදීව කටයුතු කරන නිසා. බලන්න ඔබට කරන්නට තියෙන්නේ පුංචි කටයුතු ටිකක්. බොහෝ සිහිනුවණින්, කල්පනාවෙන්, වීරියෙන් කටයුතු කරමින් ඔබේ ජීවි දිවි මඟ සාර්ථකත්වයට පත් කරන, සැනසිල්ලට පත් කරන, නිවීමට පත් කරන ඉතාම සරල කටයුත්තක අවබෝධාත්මක සිතින් තමයි ඔබ ගත කරන්නට ඕන කරන්නේ. දැන් බලන්න ඔබ කීර්තිමත් වෙන්න කැමති, ඔබේ ගුණ, ඔබේ වටිනාකම්, ඔබේ දක්ෂතාවයන්, ඔබේ අභිමානයන් යම් කෙනෙක් ඇගෙයීමට ලක් කරයිද, යම් කෙනෙක් ප්‍රසාදයට ලක් කරයිද, යම් කෙනෙක් ඔබේ භාෂිතේ බොහොම හොඳයි කියලා ප්‍රශංසා කරයිද, ඔබයට කැමැතිද අකමැතිද? සැබවින්ම ඔබ පිළිබඳව යම් කෙනෙක් වර්ණනා කරනකොට, යම් කෙනෙක් ඔබේ නම, ඒ වගේම ඔබේ දක්ෂතාවයන් පිළිඹු කරනකොට, ඒවා සමාජයට, රටට, ජාතියට වැඩදායී යැයි යම් කෙනෙක් හිස නමා පිළිගන්න විට ඔබේ කීර්ති ഘോഷාව දස දෙස පැතිරෙනවා. ඔබ අපේක්ෂා කරන, ඔබ බලාපොරොත්තු වෙන ඒ කීර්ති ഘോഷාව ඔබේ ජීවිතයට ලං කරගන්නට
මේ පින්බර උදෑසන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න සිතේ ඇති කරගන්න උත්හානවතෝ මම අද පටන් කරන කටයුතු තව කෙනෙකුට කරන්නට කියන්නට යමක් ඉතිරි නොකර මා පුංචි උදාහරණයක් ඔබට සිහිපත් කළා හරියට යම් කෙනෙක් කාමරයක් ලස්සනට අතු ගානවා අතු ගාලා පිරිසිදු කරලා නිමා කරනවා ආ මේ මුල්ලේ කුණු මෙතන කුණු මේක තව මෙහෙමයි පිරිසිදු වෙන්න ඕන කියලා තවත් කෙනෙකුට කියන්න යමක් ඉතිරි කරන්නේ නැතිව කෘතශ්‍ය කරණං නාස්ති කල වැඩේ නිමාවටමපත් කරන්න හරියට අභ්‍යාසයක් කළා නම් ඒ අභ්‍යාසයේ මුල පටන් මැද අවසන් දක්වා නිවරදිව නිමා කරන්න ලෝකේ උත්සාහ කරන කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ එනිසා නොපසුබට වීරිය ඔන්න ඔබ බලාපොරොත්තු වන කීර්ති ഘോഷා ඔබට අරගෙන එනවා ඒ වගේම සිහි නුවණ නිතර පවත්වන්න සතර සතිපට්ඨානයට අනුව ඔබේ සිත හොඳට පවත්වන්නට ඔබ වීරිය කරන්න කරන කටයුතු ලියන විට ලියන්න ඒ වගේම උදෑසන අවදි වෙන විට සිහි නුවණින් අවදිවන්න නින්දට යන විට සිහි නුවණින් නින්දට යන්න ඔබ කරන කටයුත්ත කෙරෙහි සිත පවත්වා ගන්න බොහෝ වචන වලින් ඔබේ සිත නොයෙක් වැඩකට නැති දෙතිස් කතාවලට සිත යොමු කරන්නේ නැතිව බොහෝම හික්මුණු සිතක් ඇති කරගන්න ඔබ කරන කටයුත්ත කෙරෙහිම සිත යොමු කරන්න එවිට ඔබේ කටයුතු සාර්ථකත්වයට පත් වෙමින් ඔබ කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා එයයි භාග්‍යතුන් වහන්සේ විසින් පෙන්වා වදාළේ උත්හානවතෝ සතිමතෝ සුචිකම්මස්ස ඔබේ කර්මාන්ත ඔබේ රැකී රක්ෂා නිවරදීවා බවට පත් කරගන්න අන් අයට සහනයක් සැනසෙල්ලක් සුවයක් ගෙන දෙන අයිරින් ඔබේ ජීවිතය ඔබට සකස් කරගන්නට පුළුවන් ඒ වගේම ඔබ කරන කටයුතු හැම දවසකම විමසිල්ලෙන් කරන්න ඔබ දරුවෙකුට අවවාදයක් කරනවා නම් ස්වාමියාට ස්වාමි දියණියට අවවාදයක් අනුශාසනයක් කරනවා නම් අසල්වැසියෙකුට යම් පණිවිඩයක් කියනවා නම් ඔබේ ගෙදර යම් කෙනෙකුට ඔබ යම් ආදර්ශයක් පෙන්වනවා නම් මනස සිහි නුවණින් කටයුතු කරන්න ඔබේ වචනය අන් අයගේ සිතට හානියක් වේවිද ආදී වශයෙන් විමසා බලා වචන භාවිතා කරන්න එතකොට ඒ නිසම්මකාරිනෝ ගුණයත් ඔබ තුල වැඩෙනකොට සංයතස්සච ධම්ම ජීවිනෝ කාය වචන දෙකින් සංවර වෙනකොට මුලින් මාසීපත් කළ පරිදි කයයි වචනයයි ඉතාම හොඳින් හික්මවා ගන්නකොට ඔබ කොච්චර යහපත් කෙනෙක් බවට පත් වෙනවද කය වචන දෙකින් හික්මීම ඇති කරගත් සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ දැහැමි දිවි පෙවතක් ගත කරන නොපසුබට වීරියෙන් යුක්ත නොපමා තැනැත්තාගේ කීර්තිය ഘോഷා කීර්ති ഘോഷාව දස දිසාවෙන් පැතිරෙනවා මිනිසුන් කීර්තිය වෙනුවෙන් නොඑක් විදිහේ අකටයුතුකම් කරනවා වැරදි දිවි මාර්ග ගත කරනවා නමුත් පින්නතුනි උපතේ සිටම මරණය දක්වාම මරණ මංචකයේ දක්වාම ඔබේ සිහි නුවණ මනවින් පවත්වාගෙන ඔබේ වටිනාකම් මනවින් පවත්වාගෙන ඔබේ ಗುಣධර්ම මනවින් පවත්වාගෙන නිවරදිව ගත කරමින් ජීවිතය සතුටින් සොම්නසින් ගෙවන්නට නම් ඔබ කටයුතු කරන කෙනෙක් නම් ඔබ කීර්ති අපේක්ෂා කරන කෙනෙක් නම් ඔබෙන් මා මුලින් විමසූ ප්‍රශ්නයට අනුව ඔබේ සිත පිළිතුරක් දෙන්නට ඇති මගේ පුතා හොඳයි මගේ දුව හොඳයි මගේ පුතා මගේ දුව පාසලෙත් මගේ ගුරුවරුන්ගෙන් හොඳයි කියලා අහනවා ඒ වගේම මගේ ස්වාමි දියණිය හොඳයි මගේ දරුවන් මගේ ඥාති හිතාශින් කවුරුත් එලෙසින් ප්‍රකාශ කරනවා මගේ ස්වාමියා හොඳයි එයා මහා යහපත් කෙනෙක් ගුණධර්ම වලින් පිරුණු කෙනෙක් කියලා ඔබ අහන්නට කැමැති ආනේ ඇසීම සඳහා ඔබ තුල දියුණු කර ගන්නට ඕන මේ කියන ಗುಣධර්ම ටිකයි නැවතේ ಗುಣධර්ම තමන්ගේ සිහියට මතකයට නංවාගෙන නොපසුබට වීරියෙන් යුක්තව කටයුතු කරලා ඔබ හැමගේම ජීවිත කීර්තිමත් ප්‍රශංසාත්මක ජීවිත ගත කරන්න මෙලෙසින් යම් ගමක යම් ප්‍රදේශයක යම් රටක පිරිසක් නොපසුබට වීරියෙන් මනස සිහි නුවණින්
එවැගේම නිවැරදි කර්මාන්තවල යෙදෙමින් නුවණින් විමසා බලා කටයුතු කරයි නම් කාය වචන දෙකින් සංවර වෙයි නම් ඒ වගේම සංයතස්සච ධම්ම ජීවිනෝ දිවි පැවැත්ම යහපත් කරගනී නම් අප්පමත්තස්ස යසෝ භිවද්දති ඒ නිසාම ඒ පුජ්‍යලයා කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා ඒ පමණක් නෙවෙයි ඒ නිසා මේ ගම කීර්තිමත් ගමක් බවට පත් වෙනවා යහපත් මිනිසුන් වාසය කරන පුණ්‍යවන්ත පිරිසක් ජීවත් වෙන පලාතක් ප්‍රදේශයක් හැටියට කීර්ති ഘോഷාවට පත් වෙනවා රටක් හැටියට මේ උත්හාන වීරිය ඇතිව උදෑසනම අවදි වෙලා තමන්ගේ කටයුතු නිවරදිව මනා සිහිනුවණින් සිදු කරන ඕනෑම කෙනෙක්ගේ කීර්ති ഘോഷාව පැතිරෙන එක ස්වභාව දහමටම අයිති දෙයක් ඒ නිසා මේ පුංචි ධර්මානුශාසනය මේ පුංචි දහම් සිතුවිල්ල උත්හාන වීරිය ඇති කරගෙන කටයුතු කරන ඔබ හැම දෙනාගේම අප්‍රමාදී වූ කීර්ති ഘോഷාව පැතිරෙමින් මුළු මහත් ලෝකේ පුරාම මේ පුංචි ලක් දෙරණ හැම දෙනාගේම සිත් සතන් තුල පිරෙන කීර්තිමත් මිනිසුන් ජීවත් වෙන පුණ්‍යවන්ත පිරිසක් ජීවත් වෙන පලාතක් ප්‍රදේශයක් බවට පත් කරන්නට ඔබ හැම මේ පුණ්‍යවන්ත වූ මේ මිහිමිදිරි උදෑසන හැමෝම අදිෂ්ඨාන කරගෙන හැම දිනාගෙම ಗುಣධර්ම සාර ධර්ම බෝධිපාක්ෂික ධර්ම පාරමී ධර්ම සපුරා උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසල් උපකාර වේවා ඔබ හැමත තෙරුවන් සරණයි